आयुबोवन आदरणीय दुएपुते दहाय श्रेणीय दैंग पलवेनी वारे विद्याव पाडं अवसान पाडमठा तप्यावा पलमु वारे तुलने दे पुता जीव रसायनिक भौतिक ओविदिर पाडं कोटास तुनाक्याटते अपी साकाच्चा करनवाने अदती एन्ने पुते जीव विद्यात्मक पैत्तट बर पाडमक मुकाद्दे पाडम हयवेनी एककेय शाकहा सत्वसैलवल व्यूहयहा कृत्य पुते मम हितनवा अद अपि साकाच्चा करन्ने पलवेनी वारेट तियेन लेसिम पहसुम पाडम एनिसा बोहोम रसवत्व मे तियेन उपकरणात् एक्क ए पाडम अपि ओया एक कथा बह करन्नट सूदानम मे पाडमेदी अपि इगेन गन्नवा पुता शैल कियन्ने मोनवाद शाकहा सत्व कियन मे जीव कोटस देखाक ने शाक सत्व कियला वर्ग देखाक ने नेद ईट अमतर शूद्र जीवीनुत् इन्नानी शाक सतुन शूद्र जीवीन मे ओक्कोटम पोदुई शैले अन्नय शैल पिलिबंदवाई अद मातृका करगेन तियेन्ने मोदै अपि बलमु मे शैले पिलिबंदव मोनवाद अपिट मुलिम्म कथा करन्न तियेन्ने कियला ඔබට මම මෙහෙම කිව්වොත් අපි ගයක් හදනකොට බිත්ති බඳිනවනේ මේ බිත්තියක් බඳින්න මොකද්ද පුතේ අපිට උවමනාම වන පළවෙනි ඒකකය අපි සලකනවා ගඩොල ඔන්න පුතාට පේනවා මේ බිත්තියක් බඳින ආකාරය දැන් බලන්නකෝ ඔන්න ඔය එකම මේ රූප සටහනට මාරුවෙමු අපි පුතාට පේනවද මේ බිත්තියක ගඩොල් तनुम मेक के उना वगे अपे जीवी देह यक तनुम मेक के वाने पुते उन्नो यके न साइले पुताट देंगो का संसंदने करगान पुलुवांग वे केला मामा हितनो पुते मां मेहम प्रश्न को आगे ने हुवो देंग लोके में आरंभ का काले साइले पीली बंदो कावडुआ देनगेनी ने नेतु ऐती ने इतिं काले आत एक्का तमाई मेही आवश्यकता आवे अपिट पैनना गिन्नी කොහොමද අපේ ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද ගස්වැල් හැදිලා තියෙන්නේ නේද ඒකට මුල් වෙන ඒකකයක් තියනවාද ඔය හොයන්න ඕන වෙන්නේ ඊට පස්සේ තමයි කාටත් දැන් කවුද ලෝකයේ ඉස්සෙල්ලම මේ අභියෝගේ ජයගත්තේ කවුද ලෝකයේ ඉස්සෙල්ලම සෛලයක් දැක්කේ පුතාට මතකද අහලා තියනවා නේද මේ නම ඔය බලන්නකො පුතේ ඒ විද්‍යාඥයා එයා විසින්ම හදාගන්න අන්වීක්ෂයකින් දැන් අපි අද කාලේ පාවිච්චි කරන අන්වීක්ෂකයට වඩා වෙනස් නේද බලන්න. ඕක හරි ලස්සන තනක් තියෙනවා පුතාට පේනවද අන්වීක්ෂය තමයි ඔය ලස්සන උපකරණයේ උසට තියෙන. ඒ එක්කම ඔයාගේ වම්මත පැත්තෙන් පේනවද වීදුරු ගෝලයක් වැනි උපකරණයක්. ඒ හරහා තමයි ආලෝකය ගෙනාවේ අර නිදර්ශකය වෙත. කවුද එතකොට මේ විද්‍යාඥයා? මතක ඇති නේද? ඔන්න විද්‍යාඥයා තින්නවා ඊළඟම බලන්නකො පුතේ. ඒ විද්‍යාඥයා තමයි පුතා හොඳට අහලා ඇති මේ නම රොබර්ට් හූක්. එතුමා තමයි ලෝකේ මුල් වරට අන්වීක්ෂයෙන් සෛලයක් නිරීක්ෂණය කරන්නේ. දැන් රොබර්ට් හූක් කිරල ඇබයක ඡේදයක්. කිරල කැබැල්ලකින් ගත්ත ඡේදයක් අරගෙන තුනී වෙන්න එපැයි. මොකද ඕක හරහා ආලෝකයේ ගමන් කරොත් තමයි අපිට එහි තියෙන සෛල දැක ගන්න පුළුවන් වෙන්නේ ඝනකම වෙන තරමට ආලෝකය ඒ තුලින් ගමන් කරන එක නතර වෙනවා එතකොට අපිට කිසිම දෙයක් පැහැදිලිව පේන්නේ නැහැ ඒ නිසා ඊටාම තුනී ඡේදයක් අරගෙන ඒකත් අභියෝගයක් වෙන්න ඇති මේ කාලේ නේද අපිට දැන් නම් උපකරණ තියෙනවනේ ඔය හොයාගන්න එහෙම තුනී ඡේදයක් අරගෙන Tamange අන්වීක්ෂයේ නිරීක්ෂණය කරාම රොබර්ට් හූක් දැක්කලු හරියට කියනවා නම් පුතේ මීවදයක කුටීර වගේ පුතා මීවත් දෙක කුටීර දැකලා තියනවාද සාමාන්‍යයෙන් ෂඩස්රාකාරයි හරිම ලස්සනයි එතකොට ඔය මීවදේක කුටීර වලට දෙනවා CELL සෙල් කියන නම එතුමා ඒ නම ගෙනාවලු තමන් දකින මේ මීවදේක කුටීර වගේ දකින මේ පුංචි ඒකක වලට එතනින් තමයි ඔය සෛල කියන නම හැදුනේ 1665 දී බොහොම කාලෙකට ඉස්සෙල්ලා
රොබර්ට් හූක් විසින් තමාම නිර්මාණය කළ අන්වීක්ෂය භාවිතයෙන් හිරළ ඇබේක ඡේදයක් නිරීක්ෂණය කරන ලදී. එහි මී වදයක මෙන් ඔහු දුටු කුටීර දැක්කද පුතා? මී වදයක මෙන් ඔහු දුටු කුටීර කවුරුවත් දැකලා තිබුණේ නැහැ. සෛල ඉංග්‍රීසි වචනේ සෙල්ස් C E L L සෛලය දැන් ඒක අපි සෛල කියලා ගත්තම සෙල්ස් කියලා ඔය වචනේ මම ලිව්වේ ලෙස නම් කරන ලදී. මෙන්න බලන්නකෝ මී වදයක කුටීර පුතා දැකලා ඇති. ඔය බලන්න මී වදයක කුටීර වගේ නේද අපි දැන් දකින සෛල පුතා ඉස්කෝලේ විද්‍යාගාරේ හයේ පන්ති ඉඳන් සෛල දැකලා ඇතිනේ. ඔය විදිහම තමයි එයා දකින්නට ඇත්තේ. පුතේ රොබර්ට් හූක් දැක්ක ඒ මී වදයක කුටීර ඔබේ පෙළ පොතේ හරි අපූර්වට ඇඳලා තියෙනවා. මේ බලන්නකෝ ඒ රූප සටහන මම අරගෙන ආවා. ඔන්න රොබර්ට් හූක් ඉන්නවා එතන. ඊළඟට ඔහුගේ අන්වීක්ෂය තියෙනවා. ඒ වගේම එයා දකින රූප සටහන පුතාට දකුණු පැත්තෙන්ම දීලා තියෙනවා. ඕක තමයි ඔහුගේ ආරම්භක නිරීක්ෂණය. ඔතන ඉඳලා ආපු ගමනක් නේ මේ අපි එන්නේ. අද තියෙන මේ කියන මේ COVID-19 වෛරසයේ ස්වરૂපය බලන තාක් දක්වා නේද? සමහරට එතනුත් එහාට මේ විකාශය වෙලා යන්නේ ඔන්න ඔය ආරම්භය. ඉතින් පුතා ඒ පරම්පරාවේ එක පුරුකක්. ඒ නිසා ඔයත් අනාගතයේදී මේ සම්බන්ධව වියතෙක් වෙන්න නේද? දැන උගත් කෙනෙක් වෙන්න මේ යන ගමන. ඒකට අත්ලක් තමයි ගුරු ගෙදර අපි ඔයාට මේ සපයන්නේ. හොඳයි අපි එතනින් එහාට බලමු පුතේ. දැන් සෛලය කිව්වහම අපි දැන් අර කතා කරානේ බිත්තියක් බඳින්න ගඩොල උවමනා වෙනවා කියන කතාව. ඒ තමයි තනුම් ඒකකය. සෛලයට අපිට කියන්න පුළුවන් තනුම් ඒකකය කියලා විතරද? අපේ ඇඟේ ඇත්ත මේ ශරීරයේ ගොඩ නැගෙන්න තැනෙන්න මූලික වුණා තනුම් ඒකකය. මේ ව්‍යුහාත්මක ස්වરૂපයට අපේ ශරීරයේ ව්‍යුහාත්මක ස්වરૂපයට මූලික වුණේ සෛලය. ඒ විතරක් නෙමෙයි. අපි කරන සියලු කාර්යයන්ගේ ඊටාම පුංචි ඒකකය ලොකු කර්මාන්ත ශාලාවක් නම් අපේ ශරීරය. එහි කුඩාම යන්ත්‍රයක් තමයි ඔය කියන සෛලය. මේ බලන්න සෛලය හඳුන්වන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ජීවයේ ව්‍යුහමය ඒකකය සෛලයයි. නේද පුතේ? ඊළඟට අපි කියනවා ජීවයේ කෘත්‍යම ඒකකයේ සෛලයයි. එතකොට තනුම් ඒකකය ගත්තොත් ඒත් සෛලය, ව්‍යුහම ඒකකය ගත්තම ඒත් සෛලය, කෘත්‍යම ඒකකය ගත්තොත් ඒත් සෛලය. දැන් පුතාට පේනවාද ඔය කියන ඕනම ආකාරයකට අපිට සෛලය හඳුන්වන්න පුළුවන්? ඔය මොන විදියට කිව්වත් අර කුඩාම ඒකකය කියන අදහස ඉස්මතු වෙනවා. රොබර්ට් හූක් සෛලය දුටුවට පස්සේ අපි කිව්වනේ ක්‍රමිකව විකාශනය වෙලා ආවා කියලා. මේක වඩාත් විද්‍යාත්මකව සෛලය පිළිබඳව කරුණු හදාරා එය ගේනවා වඩාත් පිළිගත හැකි මට්ටමින් සෛලවාදය අපි කියනවා සෙල් තියරි. සෛලවාදය අරගෙන එනවා තුන් දෙනෙක්. එක්කෙනෙක් තමයි ස්ලයිඩ්න් කියන විද්‍යාඥයා. ඊළඟට ෂ්වාන්. ඊළඟට ඉන්නවා වර්කෝව් කියලා විද්‍යාඥයෙක්. මේ තුන් දෙනා එකතු වෙලා සෛලය පිළිබඳව පුතේ මේ විද්‍යාත්මක අදහස ලෝකයට අරගෙන එනවා. ඒ තමයි සෛලවාදය. පුතේ සෛලවාදයේ කරුණු කියවෙනවා තුනක්. හරිම ලේසි. මම කිව්වනේ ආරම්භයේදීම මේ පාඩම හරිම ලේසි පාඩම වෙයි මේ වාරෙම්ම ඔයාට තියෙන කියලා. බලමුද මේ සෛලවාදයේ මොනවද කියන්නේ කියලා. 1838 දී ස්ලයිඩ්න් ෂ්වාන් වර්කව් තිදෙනා විසින් ඉදිරිපත් කරන්නේ මොනවද කරුණු පුතේ? ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකයේ සෛලයයි. අන්න පුතා අර ඉස්සෙල්ලා කියපු දෙකම මං එකතු කරලා තනි වාක්‍යයකට ගෙනැල්ලා. ඊළඟට සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක්ක එක සෛලයකින්. පුතා දන්නවා ඒගොල්ලන්ට කියන්නේ ඒක සෛලිකයෝ. එහෙම නැත්තම් සෛල ගොඩකින්, සෛල වලින් කිව්වේ ඒකයි. සෛල ගොඩකින් බහු සෛලිකයෝ. දැන් ඔයා මම බහු සෛලිකයෝ. ඊළඟට කියනවා තුන්වෙනි කාරණේ ඉතාමත්ම වැදගත්. නව සෛලයක් ඉබේ ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඌපපාතික නැහැ. නව සෛල ඇතිවන්නේ පුතේ කලින් පැවති සෛල වලිනි. මුලින් තිබිච්ච සෛලයක් බෙදිලා ඕන අලුත් සෛලයකට එන්න. එහෙනම් අපේ ජීව විද්‍යාත්මක ලක්ෂණවල කිසිම වෙනසක් වෙන්නේ නැතුව ඇති. ඇයි කලින් තිබිච්ච සෛලෙන්නේ අලුත් සෛල හැමතිස්සෙම එන්නේ?
නේද පුතේ ඒ නිසා අපේ પરම්පරාගත ලක්ෂණ වෙනස් වෙන්නෙත් නැහැ මේ හේතුව නිසා හොඳයි අපි බලමු සෛලයේ පිළිබඳව තියෙන සංකල්ප ඊළඟට කතා කරන්නේ ඒ කොටස දැන් අපි මෙහෙම බැලුවොත් කොහොමද ව්‍යුහමය වශයෙන් අපි සෛලයේ විස්තර කරන්නේ කොහොමද මේ සංකල්පේ තියෙන්නේ ඔන්න බලන්න ජීවී දේහ ගොඩ නැගී ඇති කුඩාම ඒකකයේ සෛලයයි මේ වෙනකොට පුතාගේ කතාව දන්නවා ඒ ව්‍යුහාත්මකව බැලුවොත් පුංචිම ඒකකයේ සෛලය ඒ විතරක් නෙමෙයි තනි සෛලයකින් සෑදී ඇති ජීවීන් පුතාට මතකයි නේද අපි කිව්වා එක්ක ජීවීන් සෑදී ඇත්තේ තනි සෛලයකින් කියලා එහෙම නැත්තම් සෛල ගොඩකින් කිව්වේ ඔන්න පුතේ තනි සෛලයේ ජීවීන් එක්කෙනෙක් ඇමීබා අපිට එකපාරට ඇමීබා කිව්වම මේ තියෙන ඉංග්‍රීසි අකුරු පුතා හොඳට මතක තියාගන්න ඇමීබා ඒ શબ્ද කරන්නේ එහෙමයි පැරමීසියම් පුතාට මතකද හය පන්ති ඉගෙන ගන්නවා පිදුරු පල්කල ජලයේ සිටින සුද්‍ර ජීවියා අර සපත්තුවේ අඩිය වගේ පෙනුම ගත්තාම මතකයි නේද ඊළඟට ඉනවා එව්ග්ලිනා ඔන්න ඒක සෛලිකව තුන් දෙනෙක් මම අරගෙන ආවා තව පුතා දන්න නම් ගොඩක් ඇති ඒවත් ඔයාගේ පාඩම් වලට එකතු කරගන්න හොඳයි අපි බලමුද ඊළඟට බහුසෛලිකයෝ කවුද කියලා බහුසෛලිකයෝ කියපුව ගමන් පුතා කියයි සර් අපි බහුසෛලිකයෝ නේද ඔව් අපේ ශරීරයේ මහ විශාලයිනේ ඒක සෛලිකයක එක සලකනකොට මම ඔයාව ගෙනියනවා මේ මිනිසා බල්ලා ගවයා අඹ ගස වගේ ලොකු ජීවීන් නෙමෙයි පුංචි ජීවීනුත් ඉන්නවා බහුසෛලිකයෝ සුද්‍ර ජීවීනුත් ඉන්නවා බහුසෛලිකයෝ ඔන්න බලන්නකෝ මම ගෙනාපු බහුසෛලිකයෝ කවුද කියලා ව්‍යුහමය වශයෙන් ඒ කියන්නේ ශරීරයේ ගොඩ නැගී ඇති ආකාරය වශයෙන් ගත්තොත් බහුසෛලිකයෝ විදියට මම අරගෙන ආවා උල්වා මුහුදු වෙරළේ වැවෙන ඇල්ගී ශාකයක් ඒක සුද්‍ර ජීවි විදියට සැලකුවට පුතා ඇහැට පේනවා ඔන්න ඊළඟට ඔයාගේ දකුණු අත පැත්තෙන් පේනවා පෙනිසීලියම් මතකද ඔය පෙනිසීලියම් ගැන වචනයක් කියන්න ඕන පුතා දන්නවා ලොව මුල්ම ප්‍රතිජීවකය නේද පුතේ පෙනිසිලින් ප්‍රතිජීවකේ නම ලෝකේ මුල්ම පෙනිසිලින් අද වෙන කවරදාටත් වඩා සාකච්ඡා කරනවානේ මේ ප්‍රතිජීවක ඖෂධ ගැන කවුද ඔය පෙනිසිලින් හොයාගත්ත විද්‍යාඥයා ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් මොකක්ද ඒ දිලීරේ නම පෙනිසීලියම් නොටේටම් අන්න ඒ පෙනිසීලියම් කියන දිලීරය තමයි පුතා ඔය පේන්නේ ඔය නිල් පැහැයෙන් පේන්නේ බීජාණු එයාගේ ප්‍රජනනය සිදු කරන පුතා වර්ගයා බෝ කරන ව්‍යුහ නේද ඒ නිසා මතක තියාගන්න ඕන ඔය සුද්‍ර ජීවීන් පවා බහුසෛලිකයෝ ඉන්නවා නැත්නම් අපිට එකපාරට මතක් වෙන්නේ ලොකු සත්තු ගැනනේ ලොකු ශාක ගැනනේ ඒ නිසා සුද්‍ර ජීවීන් පවා ඒ නිසා මම මේ වෙලාවේ පුතාට මේ රූප සටහන් අරගෙන ආවේ හොඳයි එහෙමනම් අපි බලමුද දැන් කෘත්‍යමේ පැත්තෙන් තියෙන වෙනස්කම් දැන් ව්‍යුහමේ පැත්තෙන් දැක්කනේ අපි ගොඩ නැගීම් පැත්තෙන් දැන් බලමුකෝ කාර්යාවලිය පැත්තෙන් සෛල තමයි මේකටත් මූලික කාර්යභාරය සපයන්නේ එයා තමයි පුංචිම ඒකකය කුඩාම යන්ත්‍රය ශරීරයේ තියෙන ශරීරයේ කර්මාන්ත ශාලාවක් නම් ඔයා දන්නව නේද ශරීරයේ ඔක්සිජන් පරිවහණයටම වෙන් වෙච්ච සෛල වර්ගයක් තියෙනවා ඒ තමයි පුතේ රතු රුධිරාණු සමහර වෙලාවට අපි රක්තාණු කියලාත් කියනවා ඔක්සිජන් පරිවහණය තමයි එයාගේ කාර්යභාරය අපේ රුධිර කේශනාලිකාවක් තුලින් ගමන් කරන හැටි මේ රුධිර සෛල නේද ඔය පේන්නේ රක්තාණුනේ පුතේ රක්තාණුක හැඩේ මතකද ද්වි අවතලයි දෙපැත්තෙන් ඇතුළට ගිහින් තියෙන්නේ ඊළඟ තව කෘත්‍යයක් බලමු අපි මෙන්න තව එකක් ඔබ දන්නවා රුධිරයේ තියෙන ඊළඟ වැදගත්ම සෛලයක් තමයි රක්තාණුවට වඩා තරමක් විශාලයි රක්තාණු තරමටම මේ රුධිරේ නැහැ සාමාන්‍යයෙන් ගත්තොත් අනුපාතය රක්තාණු 600කට මෙයින් එකයි තියෙන්නේ කවුද මේ සුදු රුධිරාණු ශ්වේතාණු කියන්නේ මේවට මේවා කාර්යභාරයේ තමයි පුතේ විෂ බීජ භක්ෂණය කරනවා විෂ බීජ විනාශ කරනවා අපිව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන අපේ ප්‍රතිශක්තිකරණේ අපේ ප්‍රතිශක්තිකරණ කටයුත්ත කරන්නේ මෙයානේ දැන් මේ දවස්වල හරියට කතා වෙනවා නේද ප්‍රතිශක්තිය ගැන සුදු රුධිරාණු විශාල කාර්යභාරයක් ඔතනදී කරනවා පුතාට තේරෙනවද සුදු රුධිරාණුවක් විෂ බීජ භක්ෂණය කරන්නත් පුළුවන් පුතා මතක තියාගන්න ගිහිල්ලා
විසබීජය ගිලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ විසබීජයට එරෙහිව ප්‍රතිදේහ ප්‍රතිවිස නිකුත් කරන්නත් පුළුවන්. ඔය රූප සටහනේ පුතා හොඳට බැලුවොත් ඒ අවස්ථා දෙක තමයි මම පෙන්වන්නේ. ඔයාගේ වම් මත පැත්තේ තියෙන පින්තූරේ පුතේ අපි පෙන්වන්නේ ප්‍රතිදේහ නිකුත් කරන අවස්ථාවක්. පුතාට තේරෙනවද? දකුණු පැත්තේ පෙන්නනවා අර විසබීජ භක්ෂණය කරන ආකාරය. ඔයාට හොඳට බැලුවොත් පෙනේ මේ සුදුරුදුරාණුව ගිහිල්ලා විසබීජ අල්ල ගන්න හැටි. ඔය කුඩා විසබීජය අල්ල ගන්න හැටි බලන්න. ඒක තමයි භක්ෂණය කරනවා කියලා කියන්නේ. හොඳයි අපි ඊළඟට බලමු තව කාර්යයක් ශරීරයේ සිද්ධ කරන. මෙන්න බලන්න. අපේ ස්නායු පද්ධතිය ගැන පුතාට මතකද? ශරීරයට දැනෙන සංවේදන මධ්‍ය ස්නායු පද්ධතිය වෙත සම්ප්‍රේෂණය කරන අපිට හැඟීම් දැනීම් ඇති කරන පද්ධතිය. ආන්න ඒකේ පුතේ ඔය ආවේග ගලා යන හැටි බලන්නකො. එතනත් ස්නායු පද්ධතියේ තියෙන පුංචිම ඒකකයේ විදියට අපි සලකනවා ස්නායු සෛලය. අපි කියනවා නියුරෝන කියලා. පුතාට පේනවද? ඔන්න ඔය ආකාරයට පුතේ අපිට කෘත්‍යමය වශයෙන් සෛලය කොච්චර වැදගත්ද කියන එක දැන් පැහැදිලි. එහෙනම් මම හිතනවා අපිට මේ ආරම්භයේ කතා කරගන්න තිබිච්ච ව්‍යුහමය පැත්තයි කෘත්‍යමය පැත්තයි පුතා හොඳට දැන් අවබෝධ කරගෙන ඉන්නේ. දැන් බලමුද අපි සාරාංශ ගත කළා මෙන්න මේ කියපු කතා කොහොමද අපි දැන් ඉදිරිපත් කරන්නේ. මෙන්න මේ විදිහට ගෙනාවොත් මේ අනුව කිසියම් කාර්යයක් ඉටු කිරීමට හැඩ ගැසුණු ඊළඟට අපි කියන අර ව්‍යුහමය පැත්තෙන් බැලුවොත් කුඩාම ජෛවීය ඒකකය. ඊට වඩා පොඩි එකක් නැහැ. නේද පුතේ? ඒකකයේ වශයෙන් ගත්තම ඒ තමයි සෛලය. ඒක තවත් විදිහකට කියනවා නම් ජීවයේ ව්‍යුහමය ඒකකය මෙන්ම කෘත්‍යමය ඒකකයේද සෛලය වේ. දැක්කද පුතේ කොච්චර ලස්සනද කොච්චර පහසුද අපිට ඉගෙන ගන්න. ඒ වගේම අපේ ජීවිතයේ පැවැත්මට මොන තරම් වැදගත්ද සෛලය. සෛලයෙන් තමයි ආරම්භයක් අරගෙන ඔයා මම අපිට වඩා මහ විශාල ජීවීන් ශාක සතුන් ගොඩ නැගිලා තියෙනවා. හොඳයි. අපි බලමු ඊළඟට මේ සෛල ඇහැට පේනවද පුතේ? පුතා ඒක කල්පනා කරාද? එක පාරටම ඔයාට හිතෙයි සර් සෛල ඇහැට පේන්න බෑනේ. ඇයි? ඒ තරම් පුංචිනේ. මමත් ඔයා එක එකඟයි. නමුත් පුතා මතක තියාගන්න ඕනා සෛල අතර තියෙනවා ඇහැට පේන සෛල. මේ බලන්නකෝ මම අරගෙන ආවා ටිකක්. මේ බලන්නකෝ මොනවද කියලා. පුතාලා කියයි සර් මේ බිත්තර වගේයක් නේ. ඔවුනේ පුතේ බිත්තර තමයි. එක එක සතුන්ගේ කුරුල්ලන්ගේ එතකොට උරගයන්ගේ නේද? පැටව් බිහි වෙන්නේ මේ බිත්තර වලින්. පුතා දන්නවද මේ ලොකුම බිත්තරේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 13ක් සෙන්ටිමීටර් 15ක් විතර මෙයා ලොකුයි. පුතා දන්නවද මේ බිත්තරේ කාගේද කියලා? මං හිතනවා ඔයාට හොයාගන්න පුළුවන් වෙයි කියලා. දැන් අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්න බිත්තරයි මේ බිත්තර. දැන් අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්න බිත්තරයක් නේ මේ පෙන්වන්නේ මං. දැන් මේ දෙකේ විශාලත්වයේ වෙනසක් තියෙනවනේ පුතේ. පුතාට පේනවද මේ දෙකේ විශාලත්වයේ ලොකු වෙනසක් තියෙනවනේ? මේ මොනවද මේ කියලා ඔයා හොයලා බලන්නට ඇති. මේ බිත්තරයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් එක සෛලයක්. අපි සාමාන්‍ය විදිහට ඔයත් එක්ක සැලකුවොත් ඔයාගේ මට්ටමට ඒක එක සෛලයක්. හැබැයි ওই බිත්තර වලින් පුතා දන්නා පැටව් වෙනවා. එතනදී ඒ පැටව් එන බිත්තරයක ඔබ දන්නවා මේ ජන්මාණු සෛල දෙකක් එකතු වෙලා තියෙනවනะ එතන. අපි එහෙම නොවන සෛලයක් කියලා හිතමු ඔය මම පෙන්නපුවා. සාමාන්‍යයෙන් පියවි ඇසට පේන්නේ නෑ සෛල. එහෙත් සමහර සෛල පියවි ඇසට නිරීක්ෂණය වේ. ඔය දැන් මම පෙන්නපු බිත්තර වගේ දේවල්. මේ බලන්නකො. මම දැන් පුතාට පෙන්වන්න පැස්බරාගේ බිත්තරයක් තමයි ගෙනල්ලා තියෙන්නේ. ලේසි නෑ පුතේ පැස්බරාගෙන් බිත්තරයක් ගන්න එක ඔය. එයා හරි සටන්කරුවෙක්. එයා වේගවත් ධාවකෙක්. එයාගේ පාපහරකින් එල්ලවන ඒ පහර විඳ ගන්න කෙනෙකුට බැරි වෙයි. බලන්නකෝ. මෙයාගේ බිත්තර හොරකම් කරගන්න විවිධ පාර්ශවයන් එනවා. ඔය බලන්න ඔය ආපු දෙන්නෙක් ඔතන පෙන්නනවා. ලේසි නෑ. ඉතින් ඔහොම අමාරුවෙන් තමයි මාත් ඕක අරගෙන ආවේ. එහෙනම් අපි බලමු
මෙන්න මේ ප්‍රශ්න ටිකට පුතාට උත්තර ලියන්න පුළුවන්ද කියලා මම පොඩි ප්‍රශ්න ටිකක් ඔයාට දෙන්නම්කෝ. ලෝ විශාලතම සෛලයේ මොකක්ද? දැනට තියෙන. දිගම සෛලයේ මොකක්ද? මිනිස් සිරුරේ විශාලතම සෛලයේ කුමක්ද? මිනිස් සිරුරේ කුඩාම සෛලයේ කුමක්ද? ඔයා ගන්න පුළුවන් වුණාද? පුතාට පේනවද පල්ලෙහා පෙන්නන පින්තූර? මම දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා කතා කරා නේද ජන්මාණු ගැන. ඔය ලොකු සෛලයක් එක්ක එකතු වෙන පුංචි සෛල වගේ අපුතාට පේනවා. ඒ ලොකු සෛලය තමයි ස්ත්‍රී ජන්මාණුව, ජායා ජන්මාණුව, ගැහණු සෛලය. අපි ඒකට කියනවා ඩිම්බය. අර පුංචි සෛලය තමයි ඒ සමග එකතු වෙන පිරිමි ජන්මාණුව, පුරුෂ ජන්මාණුව, එහෙම නැත්නම් ශුක්‍රාණුව. පුතාට පේනවද? ඕව ඇසුරෙන් උත්තර ටික හොයමු. මෙන්න බලන්න පිළිතුර. ලෝ විශාලතම සෛලයේ විදිහට දැම් සලකන්නේ පැස්බරාගේ බිත්තරේ. ඩයිනෝසරයෝ ඉන්න කාලේ මීටත් වඩා ලොකු වෙන්න ඇති නේද පුතේ? ඔයා පින්තූරවල එහෙම දැකලා ඇතිනේ. දිගම සෛලය අපේ ස්නායු සෛලය. අර ඉස්සෙල්ලා පුතා දැක්කේ ආවේග සන්නයනය කරන සෛලය. ඊළඟට මිනිස් සිරුරේ විශාලම සෛලය වෙන්නේ අන්න පුතේ අර ඩිම්බය. ස්ත්‍රී ජන්මාණුව මිනිස් සිරුරේ කුඩාම සෛලය වෙන්නේ බලන්න පුතේ ශුක්‍රාණු සෛලය. මතක තියාගන්න, ඔබට පහසු වෙයි. හොඳයි, දැන් අපි බලමු. දැන් ඔය කිව්වට මේ බිත්තර වගේ දේවල් පියවි ඇසට පෙනුනට හුඟක් සෛල පේන්නේ නැහනේ. ඒ සෛල බලන්න අපිට පුළුවන් විද්‍යාගාර උපකරණ තියෙනවා. මේ තියෙන්නේ මම ළඟ, පුතාට පේනවද? මේ තියෙන්නේ ආලෝක අන්වීක්ෂය, එහෙම නැත්නම් සංයුක්ත අන්වීක්ෂය අපි විද්‍යාගාරයක පාවිච්චි කරන. මේකෙන්ම විතරක් නෙමෙයිනේ සෛල බලන්න පුළුවන්. මීට වඩා සියුම් සෛල බලන්නට අපි පාවිච්චි කරනවානේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය නේද? පුතේ අපි ඉස්සෙල්ලා මේ ආලෝක අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරන හැටි බලමු නේද? ඔය තියෙන්නේ ආලෝක අන්වීක්ෂයක්, ඒක වැඩ කරන හැටි, එතකොට වීදුරු කදාව ඇතුල් කරන හැටි, එතකොට දේහ නලය උස් පහත් කරන හැටි ඔය පින්තූරවල පුතාට පේනවා. මේ බලන්නකෝ, දැන් මම මුලින්ම ඔයාට පුංචි පරීක්ෂණයක ආදර්ශනයක් ඉදිරිපත් කරන්න යන්නේ. ඒ තමයි සත්ව සෛල අධ්‍යයනය. ඉස්සලා බලන්නකෝ මොකද්ද කරන්න තියෙන්නේ කියලා. නිදසුන, කොපුල් සෛල. කොපුල් කියන්නේ පුතා අපේ කම්මුල්. අපේ කම්මුල් වලට කියනවා කොපුල්. කොපුල් සෛල නියදියක්, සාම්පල් එකක්, ඒ කියන්නේ ටිකක්, වීදුරු කදාවක්, වැසුම් පෙත්තක්, ආලෝක අන්වීක්ෂයක්, ජලය ස්වල්පයක්. දැන් මම ඔයාට මේ උපකරණ ටික මේ මේසය මතට ගෙනල්ලා තියෙනවා. පුතා මේ තියෙන්නේ ආලෝක අන්වීක්ෂය. ඊළඟට මෙන්න තියෙනවා වීදුරු කදා දෙකක්ම මගේ ළඟ තියෙනවා. මෙතන පුතාට පේනවාද වීදුරු කදා දෙකක්? ඊට පස්සේ පුතේ වැසුම් පෙත්තක් තියෙනවා. එතකොට ජලය සහිත ඔරලෝසු වීදුරුවක් මෙතන තියෙනවා. කොපුල් සෛල කොහොමද ගන්නෙ? කොපුල් සෛල ගන්න ඕන අපි යෝගට් හැන්දකින්, එහෙම නැත්නම් කොටන් බඩ් එකකින් වගේ කම්මුලේ ඇතුළු පැත්ත. යෝගට් හැන්ද මුඛය තුලට දාලා ඇතුළු පැත්තෙන් පරිස්සමට සූරලා ගත්තොත් අන්න ඒ යෝගට් හැන්දෙන් ගන්න ඒ සාම්පලේ කොපුල් සෛල අන්තර්ගතයි. ඒ කොපුල් සෛල තමයි අපි ආලෝක අන්වීක්ෂයෙන් බලන්නට යන්නේ. හැබැයි ඔයා එකක් මතක තියාගන්න ඕන. කොපුල් සෛල ගන්න ඉස්සෙල්ලා පුතේ මුඛය හොඳින් සෝදන්න ඕන, පිරිසිදු කරගන්න ඕන. එහෙම නැත්තම් මුඛයේ තියෙන වෙන දෙයක් අපි සෛල කියලා බලන්නට ඉඩ තියෙනවා. ඒ නිසා පිරිසිදු කරගන්න. ඊට පස්සේ අපිට පුළුවනි මෙන්න මේ වගේ වතුර බිඳුවක් මේ වීදුරු කදාව මතට ගන්නවා. දැන් පුතාට පේනවා මං ජල බිඳුවක් වීදුරු කදාව මතට අරගෙන තියෙනවා. ඒ ජල බිඳුව මත අර අපි මුඛය තුලින් ගත්ත කොපුල් සෛල සාම්පල් එක යෝගට් හැන්දෙන් අරගෙන මේ වීදුරු කදාව මත තියෙනවනේ ජල බිඳුවක්, ඒ මතට තියන්න ඕන. ඊට පස්සේ අපි වැසුම් පෙත්ත අරගෙන, දැන් මේ තියෙන්නේ පුතේ වැසුම් පෙත්ත, හොඳට බලන්න. වැසුම් පෙත්ත මෙන්න මේ ආකාරයට වායු බුබුලු සිර නොවනසේ
वायु बुबुलु नोरेंदे नसे मिन्न मेया कारेट वीदुरु खदाव मत मिन्न मे विदियट वैसुं पेत्त थियना तें पुताट पेना एकम वात बुबुलक्वत वैसुं पेत्ताई वीदुरु खदावाई अतर इतिरी उने ने सिर उने ने दें ए वीदुरु खदाव रगेन अपिट पुलुवने पुते मिन्न मेया कारेट वेदिकाव मत वीद्रु कदाव तबा मे क्लिप मगिन स्थावर करन्न दें अन्वीक्षे सूदानम इन पशु पुता दन्नवा ओबे एस तबा निरीक्षणे करन्नट पुलुवान् मे आकारेट मेन मे विधियट उपनेतट एस तबा එතකොට එය සීරු මාරු කර ගැනීමේදී ඔබට ඊටාම හොඳ පැහැදිලි ප්‍රතිබිම්බයක් පේන ආකාරයට සීරු මාරු කර ගැනීමේදී පළමුව දල සීරු මාරුවෙනුත් මේ ආකාරයට දල සීරු මාරුව භාවිතා කර ඔබට අවශ්‍ය ස්ථානයට ඒ රැගෙන ආ යුතුයි ප්‍රතිබිම්බය පේන මට්ටමේදී ඒ සීරු මාරුව නතර කර इन पशु ओब मेन्न मे स्थाने पेन्नन सियुम सीरु मारुवेन प्रतिबिंबय वडात पहेदिली करगत युतुई मे आकारेट ओब ए सियुम सीरु मारुवेन करन्ने पुते प्रतिबिंबय वडात तीउनु मट्टमकट गेनेम इताम पहेदिली प्रतिबिंबयक लबा गेनीम संदहा तमाई सियुम सीरु मारु ओब भाविता करन्ने होंदाई एही पियवर टिका अपि दैन तिरे ओबट अरगेन एनवा बलमु मुखय सोदा पिरिसिदु करन्न योग टेंदकिन दैं ओतन पुताट पेनला तीयेन्ने कॉटन बड एकक पुताट पेनवा योग टेंदकिन कम्मुले एतुलु पैत्त सेमेन पिरिमादिन्न वीदुरु कदावक मत जल बिंदुवक तबा लबागत कोपुल सैल नियदिय ए मत तबन्न वायु बुबुलु एतुलु नोवन से वैसुं पेत्तकिन वसन्न आलोकान्वीक्षे निरीक्षणे करन्न ओहोम निरीक्षणे करां पुते පෙනෙන විදිය බලමු අපි. ඔන්න මම පියවරත් එක්කම ඔයාට රූප සටහන් මගින් අරගෙන එනවා. පළවෙනි පියවරේදී කොපුල් සෛලණිය ඇදී ලබා ගන්න. දෙවෙනි පියවරේදී එය අර පුතාට පේනවා ජල බිඳුව මත තබන අවස්ථාව. තුන්වෙනි පියවරේදී එම සකස් කරගත් වීදුරු කදාව වැසුම් පෙත්තෙන් වසා බලන්නකො පුතේ ආලෝකන්වීක්ෂයේ වේදිකාව මත තබා ස්ථාවර කරන හැටි. හතරවන පියවරේ ඔබ ඇස තබා නිරීක්ෂණය කිරීම. පස්වන පියවරේදී එම සෛල ඔබ දකින ආකාරය පෙන්වනවා. පැහැදිලිද පුතාට? ඕක තමයි ඔය නිරීක්ෂණ වලින් අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඊටාම වැදගත් දෙයක් මතක තියාගන්න ඔබ අන්වීක්ෂීය නිරීක්ෂණ රූප සටහන් වලට ගේනවා. බලන්න පන්තිය වැඩ කරනකොට ගුරුතුමිය කියයි ඔබට පේන රූප සටහන පොතේ අඳින්න. එතකොට සාමාන්‍යයෙන් කොපුල් සෛල එක ලස්සන පේලියට අපි දකින්නේ. ඒවා එහෙ එහා මෙහා විසිරුණු ආකාරයකට අපි දකි. ඒ වගේම හැඩතල හරි ලස්සන රවුමට අපිට පේන්නේ නැහැ පුතේ. ඒ වගේ වෙනස් හැඩවලින් ඔබ කොපුල් සෛල දකින්නට ඔබට ලැබෙයි. ඊළඟට මම කැමති පුතා එක්ක ශාක සෛල නිරීක්ෂණයේ පැත්තට යන්න. ශාක සෛල නිරීක්ෂණයේදී හුඟක් වෙලාවට අපි ගන්නෙ ලූණු ගෙඩියකින් ලබාගත් සෛල. ශාක පත්‍රයක් වුණත් නිරීක්ෂණය කරන්න පුළුවන්. පුතා බලන්න දැන් लूनु गेडियक एतुलत कोट सकें गन्न पटलयाक वडात पहदिली वेई लूनु गेडियक एतुलतिं गन्न सिवियाक वडा पहदिली वेई तें पुता दान्ना में लूनु गेडिये एतुल पैत्तें ओबट लबागत है की पुंची सिवी मेंन में वागे मेहम लबागन्न पुंची सिवियाक पुते अपी में वागे जालेट एकतु कर गन्ना तें हुंगाक विशाल प्रमाणे සිවියක් නම් අපිට එකෙන් කැබැල්ලක් නිරීක්ෂණයට ලබා ගන්න පුළුවන් පුතා. ඉන් පසුව පුතේ මේ වීදුරු කදාව මත ජල බිඳුවක් අපි තබා ගන්න ඕන. අර කලින් වතාවේ වගේම ඔබට වීදුරු කදාවට මේ විදිහට ජල බිඳුවක් එකතු කර ගන්න පුළුවන්. ඊළඟ පියවර තමයි තුනීම සිවිය. දැන් ඔයා මේ ජලයට එකතු කරගත්ත සිවි කීපයක් තියෙනවානේ. ඒකෙන් තුනීම සිවිය පුතාට මේ වගේ පින්සලකින් අරගෙන අර ජල බිඳුව මත අතුරන්නට පුළුවන්. දැන් ඔන්න මං ජල බිඳුව මත ඒ තුනී සිවිය තබා ගත්තා.
ඊට පස්සේ අපි කලින් වතාවේ විදිහටම දැන් වැසුම් පෙත්ත භාවිතා කරනවා පුතාට පේනවාද දැන් වැසුම් පෙත්ත මේ විදිහට වායු බුබුලු නොරැඳෙනසේ වැසුම් පෙත්ත කදාව මත තබනවා දැන් වැසුම් පෙත්තත් විදුරු කදාවත් අතර වායු බුබුලු කිසිවක් නැහැ දැන් අපිට පුළුවන් සකස් කරගත් කදාව අර කලින් වතාවේ විදිහටම අන්වීක්ෂ වේදිකාව මත තබා මේ ක්ලිප් මගින් ස්ථාවර කරන්න මෙහෙම ස්ථාවර කරාට පසුව අර මුල් අවස්ථාවේ විදිහටම පුතාට පුළුවන් උපනෙතින් නිරීක්ෂණය කරන්න ලුණු ගෙඩියේ ඇතුළත මාංශල පෘෂ්ඨයෙන් සිවියක් ඉවත් කරන්න ඒ ජලය සහිත ඔරලෝසු තැටියට දමන්න වීදුරු කදාව මත ජල බිඳුවක් තබා ලුණු සිවිය පින්සලෙන්ගෙන පුතාට හොඳ සිවියක් තෝරගන්න එතන ජල බිඳුව මත තබන්න වායු බුබුලු ඇතුළු නොවනසේ මේක වැදගත් වැසුම් පෙත්තකින් වසන්න ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන්න ඔන්න ඔය ටික අපි ඔබට පැහැදිලි කරලා දෙනවා දැන් රූප සටහනකුනුත් ඒ කොටස නරඹ ඔය පළවෙනි රූපේ ඔබට පෙන්නනවා ලුණු සිවිය මම ගත්ත විදිය දෙවනි කොටසේදී එය වීදුරු කදාව මත තබා වැසුම් පෙත්තෙන් වහන ආකාරය තුන්වන රූපෙන් වේදිකාව මත තබා ක්ලිප් මගින් ස්ථාවරව රැඳවීම හතරවෙනි අවස්ථාවේ උපනෙතට ඇස තබා නිරීක්ෂණය ඊළඟ අවස්ථාවේ අවසාන අවස්ථාව ඔබට පේනවා ඒ දකින රූප සටහන ලුණු සිවියේ සෛල එතන පුතා දැක්කද අර කොපුල් සෛලවල වගේ වෙන වෙනම කැබලිවි එහෙම නැත්නම් වෙන වෙනම ඈත් වී සෛල දුටුවේ නෑ අපි එකම පටලයක් විදියට එකට බැඳිලා අර බිත්තියක ගඩොල් දකිනවා වගේ ලුණු සිවියේ සෛල අපි දකිනවා හොඳයි ඊළඟට පුතා දැන් ඔය සෛල ඇතුලේ මොනවද තියෙන්නේ විවිධාකාර ඉන්ද්‍රීකා අපි මේවට කියන්නේ ඉන්ද්‍රීකා විශාල ප්‍රමාණයක් සෛල ඇතුලේ තියෙනවා ඔබට මේ ඉදිරියේ තියලා තියෙන මේ සෛල දෙක දිහා බැලුවත් පුතාට පේනවා මේ නිදර්ශක දෙක දිහා බැලුවම ඒ සෛලයක් ඇතුලේ අපිට බලන්න පුළුවන් කොටස් මහා රාශියක් තියෙනවා හැබැයි මේ කියන සෛලේ අඩංගු සියලුම ඉන්ද්‍රීකා සෛලයක තියෙනවයි කියන සියලුම ඉන්ද්‍රීකා හැම සෛලයකම නැහැ නමුත් පුතා පාසලේ ඉගෙන ගන්නකොට අධ්‍යයන කටයුතු වලදී පහසු වෙන්න පුතාට ඇඳලා පෙන්නනවා ඔය ඔක්කොම ඉන්ද්‍රීකා ඇතුළත් සෛල පුතා ඉස්කෝලේ සමහර වෙලාවට ටීචර් හදන්න කිව්වම සෛලයක් අඳින්න කිව්වම ඔය ඔක්කොම අඳිනවා අන්න ඒ වගේ සියලුම ඉන්ද්‍රීකා ඇතුළත් කරපු සෛලයට අපි නමක් කියනවා ඒ නම තමයි දර්ශීය සෛල සෛල තුල අඩංගු විවිධ කෘත්‍ය ඉටු කරන ඊතා කුඩා ව්‍යුහ ඉන්ද්‍රීකා ලෙස හැඳින්වේ සෛලයක තිබිය යුතු සියලුම ඉන්ද්‍රීකා අඩංගු වනසේ නිර්මාණය කරන ලද සෛලය දර්ශීය සෛලයකි ඔන්න පැහැදිලිවම කියනවා ජීව ලෝකයේ වැනි සෛල නැහැලු පුතේ එහෙම සෛල නොපවතිලු ඉන්ද්‍රීකා කිසියම් ප්‍රමාණයක් සෛල තුල දැකිය හැකි මොන වගේ ඉන්ද්‍රීකාද සෛලවල තියෙන්නේ න්‍යෂ්ටිය සෛල ප්ලාස්මය ප්ලාස්ම පටල සෛල බිත්තිය රික්තකය රික්තය නෙමෙයි රික්තකය හොඳට මතක තියාගන්න ඕන දැන් පුතේ දර්ශීය සෛලයක් කියන්නේ ඔන්නෝය කියන ඉන්ද්‍රීකා තව උතර නොකියපු ඉන්ද්‍රීකා මහා ගොඩක් තියෙනවා අපිව හිමින් කතා කරමු ආන්න ඒ වගේ හැමදේම අඩංගු නම් අපි එකට කියනවා දර්ශීය සෛලයක් දැන් ඔය ඉන්ද්‍රීකා හැම එකක්ම පේන්නේ නැහැ පුංචිනේ සෛලය පේන්නේ නැත්තම් ඒක ඇතුලේ තියෙන ඉන්ද්‍රීකා කොච්චර පොඩියක්ද කියලා හිතලා බලන්න නේද දැන් සාමාන්‍යයෙන් පුතේ සමහර ඉන්ද්‍රීකා තියෙනවා ආලෝක අන්වීක්ෂයට මෙන්න මේ අන්වීක්ෂයට පේන ඉන්ද්‍රීකා සමහර ඔයාලට හිතන්න පුළුවන්ද ඔය සෛල බිත්තිය වගේ එකක් හොඳට පෙනෙයි නේද ඒ වගේම න්‍යෂ්ටිය පෙනෙයි නේද සාමාන්‍යයෙන් බලනකොට ලුණු සිවියේ සෛලවලත් අපිට න්‍යෂ්ටිය පේන්න ගන්නවා ඊළඟට ශාක සෛල වල විශේෂ ව්‍යුහයක් තියෙනවා මධ්‍ය රික්තකය කියලා ලොකු ව්‍යුහයක්. අපි බලමු එකින් එක කතා කරනකොට. ඒවා ආලෝක අන්වීක්ෂයට පේනවා පුතේ. හැබැයි සමහර තව සියුම් ඉන්ද්‍රීකා තියෙනවා
දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් මයිටොකොන්ඩ්‍රියම කියන ඉන්ද්‍රියකාව. ඔය සත්ව සෛලවල තියෙන කුඩා වායු රික්තක කියලා జాතියක්. අන්න ඒවා එහෙම අපිට සාමාන්‍ය ආලෝකන්වීක්ෂෙන් බලන්න බෑ. ඇතැම් ඉන්ද්‍රීකා ආලෝකන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ හැක. ඇතැම් මේවා කුඩා බැවින් ඒ සඳහා ඉලෙක්ට්‍රෝනන්වීක්ෂය භාවිතා කළ යුතුය. දැන් පුතාට පේනවද ඔය රූප සටහනේ අපි පෙන්නවා ආලෝකන්වීක්ෂය භාවිතා කරන විදියයි ඉලෙක්ට්‍රෝන. ඔබ දන්නා ඉලෙක්ට්‍රෝනන්වීක්ෂය පුතේ පරිගණක ආශ්‍රයෙන් ක්‍රියාත්මක වෙන උපකරණයක්. ඉතින් ඒ නිසා ඒකේ නිරීක්ෂණ පුතාට වඩාත් සුපැහැදිලිව වඩාත් විශ්ලේෂණාත්මකව නේද වඩා හොඳ පැහැදිලිව බලන්නට පුළුවන්. ඒක තමයි ඔය රූප සටහනේ පෙන්වන්නේ. හොඳයි ඊළඟට අපි බලමු එහෙමනම් මේ ශාක සෛලයක හා සත්ව සෛලයක මොන වගේ වෙනස්කම් තියෙනවද කියලා. මේ තියෙන්නේ පුතා ශාක සෛලය. දැන් පුතාට පේනවා ඇති මේ පෙන්වන්නේ මේ ශාක සෛලයක ලොකුම ඉන්ද්‍රීකාවක් විදිහට පේන රික්තකය කියන ව්‍යුහය. මේක සමහර වෙලාවට මීටත් වඩා ලොකුවට අපි සෛලවල ඇඳලා පෙන්නවා. මේකට කියනවා අපි මධ්‍ය රික්තකය. මේක ඇතුලේ ශෛල යුෂේන් පිරීලා තියෙන. අපි ඉස්සරහට කතා කරමු මේ පිළිබඳව. මේ තියෙන ශෛලයේ පාලක මධ්‍යස්ථානය එහෙම නැත්නම් න්‍යෂ්ටිය නේද? ඒතර මේ ශාක ශෛලවල තියෙනවා විශේෂ ව්‍යුහයක් පුතේ ශෛල බිත්තිය කියලා මේ ස්ථානයේ. ශෛල බිත්තිය මේ තියෙන්නේ. ඊළඟට ශාක ශෛලවල ඊටාම වැදගත් එකක් තමයි මේ මෙන්න මේ තියෙන හරිත ලවය. ප්‍රභා සංශ්ලේෂණයට උදව් කරන්නේ මෙන්න මේගොල්ල තමයි. ඊළඟට ශක්තිය නිෂ්පාදනය කරන්න මයිටොකොන්ඩ්‍රියම කියන ව්‍යුහය තියෙනවා. ඊළඟට පුතාට පේනවා මෙන්න මේ විදිහට සමහර වෙලාවට අපිට පේනවා මෙන්න මෙතනත් ඊළඟට පුතාට මේ ස්ථානයේ දැක ගන්න පුළුවන් අර එක මත එක තියෙන පිඟන් ගොඩක් වගේ පිඟන් දෙක තුනක් එකට එක තිබ්බා වගේ උඩින්. ඒකට කියනවා ගොල්ගි සංකීර්ණය. එහෙම නැත්නම් ගොල්ගි දේහය. ඊළඟට මෙන්න මෙතන පුතාට පේනවාද මේ න්‍යෂ්ටියත් එක්කම ලොකු ජාලාකාර ව්‍යුහයක්. මේකට කියනවා අන්තක්ප්ලාස්මීය ජාලිකාව. එතකොට මේකට සමහර වෙලාවට රයිබොසෝම කියලා පුංචි ව්‍යුහයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ව්‍යුහ රාශියක්. එතකොට ඒවා අපි සමහර වෙලාවට මේකට සම්බන්ධ කුඩා ගෝලාකාර ව්‍යුහ විදියට තමයි පෙන්වන්නේ. එහෙම ඒවා තියෙනවා. ඊළඟට පුතාට පේනවාද මේ මුළු ශෛලයම මේ ශෛලයම පිරීලා තියෙනවා මේ ඉන්ද්‍රිකා ඇරුණම ඉතුරු කොටස. දැන් මම මේ පෙන්නන මේ හිස් හරිය බලන්නකො පුතේ. මේ හරිය කිසි දෙයක් නැහෙනි. මේකට කියනවා ශෛලයේ ප්ලාස්මය. ඒ ප්ලාස්මය කෙලවර ප්ලාස්මයේ වට කරගෙන ඉන්නවා සියුම් පටලයකින්. මෙන්න මේ විදිහට මේ ශෛල බිත්තියට ඇතුළතින් ඒකට කියනවා ප්ලාස්ම පටලය. එහෙම නැත්නම් ශෛල පටලය කියලා. සාමාන්‍යයෙන් පුතා දැනගත යුතු කොටස් ටික තමයි ඔය. අපි ඒවා එකින් එකට වෙනම බලමු. හැබැයි සත්ව ශෛලයක් බැලුවොත් ඊට වඩා ටිකක් වෙනස්. ඔන්න අපි රූප සටහනකින් ඔය කියපු ඉන්ද්‍රිකා කීපයක් ඔයාට පෙන්නනවා. ඉස්සෙල්ලාම ශෛල බිත්තිය. බලන්න සෙල් වෝල් කියලා පෙන්ලා තින්නේ ඒක. ඒක ශාක ශෛලවල බාහිර ආවරණයයි. ප්‍රධාන වශයෙන් සෙලියුලෝස් වලින් සෑදී ඇත. එහෙනම් තව සංයෝග තියෙනවා ඔකේ. ප්‍රධාන වශයෙන් කිව්වේ ඒකනේ. අජීවි කාර්යයන් විදියට සෛලයේ හැඩය පවත්වා ගන්නවා. ඒ වගේම සන්ධාරණය හා ආරක්ෂාව. ඒ කියන්නේ සෛලයට ශක්තිමත් බවක් ලබා දෙනවා. ඒ වගේම ආරක්ෂාවකුත් ලබා දෙනවා. ඊළඟට මම පුතාට අරගෙන එනවා ප්ලාස්ම පටලය. අර සෛල බිත්තියට ඇතුළතින් තිබුණේ ඒ කොටස. ඔන්න බලන්නකෝ. ශාක සෛලයක බිත්තියට ඇතුළතින්ද සත්ව සෛලයක පිටතින්මද? ඒතොර සත්ව සෛලයක පුතේ සෛල බිත්තිය කියලා එකක් නැහැ. ඒක නිසා සත්ව සෛලයක පිටින්ම හම්බ වෙන්නේ ඔය කියන ප්ලාස්ම පටලය. ප්‍රධාන වශයෙන් ෆොස්ෆොලිපිඩ හා ප්‍රෝටීන් වලින් සෑදී ඇත. දැක්කද පුතේ? එතනත් එහෙනම් තව සංයෝග තියෙනවා. මේ අර්ධ පාරගම්‍ය පටලයකි. පුතාට ඒවා පසුව අපි කතා කරනවා. කාර්ය වශයෙන් සෛලයට ආවරණයක් විදියට ක්‍රියා කරනවා. ඇතැම් සෛල තුලට ද්‍රව්‍ය ඇතුළු වීම හා ඉවත් කිරීම පාලනය කරනවා. පුතාට තේරෙනවද? ප්ලාස්ම පටලය සෛල පටලය විදියටද හඳුන්වනවා. ඔය මම කොළපාට ඊතලයකින් එතන පෙන්නුවේ ඒ ප්ලාස්ම පටලය තමයි. හොඳයි ඊළඟට අපි කතා කරමු සෛලයක ඉන්ද්‍රිකා යටතේ සෛල ප්ලාස්මය. අර ඉන්ද්‍රිකා සියල්ල ගිලිලා තිබුණු ප්ලාස්මය. ඔය බලන්නකෝ. ඉන්ද්‍රිකා හැරුණු විට සෛලයේ තුල අඩංගු
ජල්ලිමය එහෙම තමයි ඒක කියන්නේ ජෙලි එකක් වගේ තරලමය කොටස අකාබනික මෙන්ම කාබනික ද්‍රව්‍ය අඩංගුයි කාර්ය වශයෙන් සෛලයට හැඩයක් ලබා දෙනවා ඉන්ද්‍රීකා දරාගෙන ඉන්නවා නේද ගිලිලා තියෙන්නේ ඒකනේ පරිවෘත්තීය ක්‍රියා සිදු කරන්නට උදව් වෙනවා හොඳයි අපි ඊළඟට බලමු මේ සෛලයේ තියෙන ප්‍රධානම මධ්‍යස්ථානය තමයි පුතේ න්‍යෂ්ටිය න්‍යෂ්ටිය තමයි ප්‍රධාන ඉන්ද්‍රිකාව විදියට සලකන්නේ ඔය බලන්නකො න්‍යෂ්ටිය ප්‍රධාන ඉන්ද්‍රිකාවයි න්‍යෂ්ටි පටලයෙන් ආවරණය වී ඇත න්‍යෂ්ටිය තුල න්‍යෂ්ටිකාව සහ ක්‍රොමැටින් නම් ද්‍රව්‍ය අඩංගු වේ කාර්ය වශයෙන් සෛලයේ සියලුම ජීව ක්‍රියා පාලනය කරන මධ්‍යස්ථානයේ විදියට ඔන්න ඔය න්‍යෂ්ටිය ක්‍රියා කරනවා ඊළඟට අපි සාකච්ඡා කරමු ඔය න්‍යෂ්ටිය ඇතුලේ තියෙන විශේෂ ද්‍රව්‍යයක් තමයි පුතේ වර්ණ දේහ දැන් සෛලයක සාමාන්‍යයෙන් ඕවා පවතින්නේ ජාලාකාර ක්‍රොමැටින් කියන ද්‍රව්‍යයේ විදියට පුතාට පේනවාද ඒ ක්‍රොමැටින් පෙන්නවා අපි රූප සටහනේ එතකොට මේ වර්ණ දේහ හොඳ ලස්සනට පේන්න ගන්නේ සෛලයේ බෙදෙන්න ආසන්න වෙනකොට ඒ වර්ණ දේහ මගින් කරන්නේ පුතේ පරම්පරාගතව අපේ ආවේනික ලක්ෂණ අපිට උරුම කරලා දෙන එක අපේ අම්මා තාත්තගෙන් අපිට එන ලක්ෂණ ගබඩා වෙලා තියෙන්නේ ඔන්න ඔය වර්ණ දේහ ඇතුලේ ඔන්න ඔය වර්ණ දේහ මෙන්න මේ රූප සතහනේ වඩාත් පැහැදිලිව ඔබට දැක ගන්න පුළුවන් සෛලයක් බෙදෙන්න ආසන්න වෙනකොට ඔන්න ඔහම වර්ණ දේහ පේන්න ගන්නවා ඉතින් මිනිසාගේ නම් වර්ණ දේහ තියෙනවලු 46ක් හැබැයි මිනිස් ජන්මානුවක තියෙන්නේ 23යි ඒක වෙන ආකාරයේ අන්තිමේට අපි කතා කරමු ගෙම්බාගේ නම් 26ක් වර්ණ දේහ විශාකයේ 24ක් ඌ වගේ ජීවියාගෙන් ජීවියාට වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වෙනවා ඊළඟට සෛලයක තියෙන ශක්ති බලාගාරය ජවාගාරය ඒ තමයි මයිටොකොන්ඩ්‍රියම් ඔයාට ඕන කරන මට ඕන කරන ශක්තිය නිෂ්පාදනය කරන්නේ ඔන්න ඔය කියන මයිටොකොන්ඩ්‍රියා ඇතුලේ බලන්නකෝ මේවා අණ්ඩාකාර ඒ කියන්නේ පුතා දිග ඇටි හැඩයක් තියෙන්නේ ඔබට රූපේ පේනවා මෙහි ජව පොළවල් පවර් ප්ලාන්ට්ස් ඒව ඇතුලේ තමයි ස්වායු ඒ කියන්නේ ඔක්සිජන් සහභාගී කරගෙන ශ්වසනයෙන් ශක්තිය නිපදවනවා එම ශක්තිය පරිවෘත්තීය ප්‍රතික්‍රියා සඳහා පුතේ යොදා ගන්නවා ඊළඟට තියෙනවා පුතා දැක්කාර එක මත එක තැබූ පිඟන් කීපයක් වගේ පේන ගොල්ගි සංකීර්ණය ඒවා මගින් ශ්‍රාවී ද්‍රව්‍ය නිපදවනවා ඒවා අසුරා තබනවා ඒ ශ්‍රාවීය කෘත්‍යය ඉටු කරනවා අවශ්‍ය අවස්ථාවලදී ඒ ද්‍රව්‍ය ශ්‍රාවය කළා දෙනවා ඊට පස්සේ පුතාට මතකද මම කිව්වා අර අන්තක් ප්ලාස්මීය ජාලිකාවලට සම්බන්ධ වෙලා තියෙනවා කියලා පුංචි ඒකක වගේක් ගෝලාකාර ඒවා තමයි රයිබොසෝම ඒ රයිබොසෝමයක් සාමාන්‍යයෙන් උප ඒකක දෙකක් විදියට පෙන්නනවා පුතාට මං 1 2 කියලා ලකුණු කරලා තියෙනවා උප ඒකක දෙක එහි කාර්ය වශයෙන් ප්‍රෝටීන් සංශ්ලේෂණයට ස්ථාන සැපයීම කියලා තමයි පුතේ අපි සඳහන් කරන්නේ ඊළඟට අර ජාලිකාව අන්තක් ප්ලාස්මීය ජාලිකාව අර න්‍යෂ්ටියත් එක්කම පුතා දැක්කේ ඕක පුතේ ජාලාකාරව විහිදිලා යනවා එතකොට ඊටාම වැදගත් වචන දෙකක් එතනින් ඉගෙන ගන්න රයිබොසෝම සම්බන්ධ නම් ඒවට කියනවා රළු අන්තක් ප්ලාස්මීය ජාලිකා එතකොට රයිබොසෝම සම්බන්ධයක් නැත්නම් අපි කියනවා පුතේ සිනිඳු අන්තක් ප්ලාස්මීය ජාලිකා එතකොට රළු අන්තප්ලාස්මීය ජාලිකාව නම් ප්‍රෝටීන පරිවහණයට සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකාවක් නම් ලිපිඩ හා ස්ටෙරොයිඩ නිපදවා පරිවහණයට උදව් වෙනවා. ඒ කාර්යයන් දෙකක් එකම පුතා මතක තියාගන්න එක හොඳයි. ඊළඟට අර ශාක සෛලයක් පිරීලා තිබුණයි කිව්ව නේද? විශාල මධ්‍ය රික්තකයකින්. සත්ව සෛලයක එච්චර විශාල රික්තක අපි දකින්න ලැබෙන්නේ නැහැ. බලමු රික්තකයක් අඳුනගන්න. ඔය බලන්නකෝ සෛලය සම්පූර්ණයෙන්ම පිරෙනවා මැද අර විශාල රික්තකයකින් මම පින්තූර දෙකේ රතු පාට ඊතල වලින් පුතාට ඒ රික්තකය අඳුන ගන්න ලේසි වෙන ලකුණු කරා තරලයකින් පිරි විශාල ඉන්ද්‍රිකාවකි රික්තක පටලය තාන ප්ලාස්ටේ ලෙස හඳුන්වයි රික්තක තරලය සෛල යුෂය ලෙස හඳුන්වයි සත්ව සෛලයක කුඩා රික්තක තිබිය හැක කාර්ය වශයෙන් සෛලයේ ජල තුල්්‍යතාවය පවත්ව ගන්නවා සම්ධාරණය සහ සෛලයට වර්ණයක් ලබා දීම මෙන්න මේ
රික්තකයේ මගින් කරන කාර්යයන් විදිහට අපි සලකනවා පුතේ. දැන් සෛලේ ඉන්ද්‍රිකා මහ ගොඩක් කතා කරානේ. අපි බලමු පුතේ සත්ව සෛලේකුත් අරගෙන සාක සෛලේකට වඩා එහි තියෙන වෙනස්කම් මොනවද කියලා. මම ඔබට මෙහෙම පැහැදිලි කරොත් පුතේ අර ශාක සෛලයේ තිබුණු සෛල බිත්තිය මෙහි නැහැ. ඒ සීමාකාරී පටලෙ ලෙස අපි දකින්නේ පුතා සෛල ප්ලාස්මේට පිටතින් තියෙන සෛල පටලය. එහෙම නැත්නම් ප්ලාස්ම පටලය. ඊළඟට මේ ඇතුළතින් තියෙන සෛල ප්ලාස්මය එහි න්‍යෂ්ටි අඳුන ගන්න පුළුවන්. ඒ වගේම පුතේ මයිටොකොන්ඩ්‍රියා පැහැදිලි. එතකොට අන්තප්ලාස්මීය ජාලිකා ගොල්ගි දේහය වගේ ව්‍යුහ පුතාට දැක ගන්න පුළුවන්. හැබැයි මෙහි මහ විශාල රික්තකයක් අපිට දකින්න හම්බෙන්නේ නැහෙනි. එහෙම නේද පුතේ? හොඳයි. අපි රූප සටහනකින් මේ දෙක අඳුන ගන්න බලමු. ශාක සෛලයත් සත්ව සෛලයත් රූපයකින් අඳුර ගන්න බලමු. ඔන්න මුලින්ම ශාක සෛලය. පුතාට අඳුර ගන්න පුළුවන් වෙයිද මෙන්න මේ මම ඊතල වලින් පෙන්නන කොටස්? පුළුවන් වෙයි නේද පුතේ? ඔයාට අඳුර ගන්න මෙන්න මේ විදිහට නම් කරොත් පුතාගේ පෙළ පොතත් ලං කරගත්තා නම් මේ වැඩේ ලේසි වෙනවා. මෙන්න නම් ටික. පුතාට පේනවද? සෛල බිත්තිය, ඒ සෛල බිත්තියත් එක්කම ඇතුලෙන් ප්ලාස්ම පටලය, ඊට ඇතුලෙන් තියෙනවා පුතාට පේනවා සෛල ප්ලාස්මය. එතකොට න්‍යෂ්ටිය පැහැදිලි. ওই විශාල නිල් පාටින් පේන ලොකුම ඉන්ද්‍රිකාව විදියට රික්තකය අඳුන ගන්න, මයිටොකොන්ඩ්‍රියා, ගොල්ගි දේහය නැත්නම් ගොල්ගි සංකීර්ණය, හරිතලව. අපි ශාක සෛලයෙන් සත්ව සෛලයකට මාරු වුණොත් ඔන්න ওই විදියට ඔතන කොටස් පුතාට මෙන්න මේ ඊ තල වලින් මම් පෙන්නන අඳුන ගන්න පුළුවන් වෙයිද? දැන් එතන සෛල බිත්තිය නැහැ. අර විශාල මධ්‍ය රික්තකේ නැහැ පුතේ. දැන් නම් කරන්න වෙන්නේ ඔන්න ඔය විදිහට. හරිතලවත් නැහැ එතන. ඔය ටික තමයි අපිට ඉතුරු වුනේ. එහෙනම් පුතාට න්‍යෂ්ටිය පැහැදිලි. හොඳට බලන්න න්‍යෂ්ටිය තමයි මැද අයිතිය රැකගෙන ඉන්නේ. ශාක සෛලේ නම් රික්තකේනේ මධ්‍ය අයිති කරගත්තේ. දැන් න්‍යෂ්ටිය ප්ලාස්ම පටලය, මයිටොකොන්ඩ්‍රියා, සෛල ප්ලාස්මය, ගොල්ගි දේහය. අන්න ඔයාට පේනවද කුඩා වායු රික්තක පුතේ? ඒවා තියෙන්න පුළුවන් සත්ව සෛලයක. දැන් ඔයාට දුන්නොත් පොඩි ප්‍රශ්නයක් විදියට ශාක සෛලයකයි සත්ව සෛලයකයි වෙනස්කම් පෙන්වන්න කියලා. පුතාට පුළුවන් දේව පෙන්වන්න. මම ඔයාට වගුවක් දෙනවා. බලන්න වම් පැත්ත. ඔය තියෙන ශාක සෛලය. පුතාට දකුණු පැත්ත සම්පූර්ණ කරන්න පුළුවන්ද? සත්ව සෛලයේ පැත්ත. සෛල බිත්තියක් ඇත. හරිතලව ඇත. මධ්‍ය රික්තකයක් ඇත. සෛල ප්ලාස්මයේ සෛලයේ පර්යන්තයට. පර්යන්තය කියන්නේ පුතේ කෙළවරට, අයිනට තල්ලු වෙලා. බලන්නකෝ සත්ව සෛලය. සෛල බිත්තියක් නැහැ. හරිතලව නැහැ. කුඩා රික්තක තිබිය හැක. සෛල ප්ලාස්මය වැඩි අවකාශයක පැතිර පවතී. දැක්කද? අන්න ඒ වෙනස. හොඳයි, ඊළඟට දැන් අපි කතා කරන්න යන්නේ සෛල හැදුනට පස්සේ ටිකෙන් ටික වර්ධනය වෙනවා. මොකද්ද පුතේ සෛලයක් වර්ධනය වෙනවා කියන්නේ? පුතා කියයි සර් සෛලයේ විශාල වීම. එහෙම කිව්වට මදි. ඔන්න ලියන පිළිවෙල. සෛලයක ප්‍රමාණය හෝ වියලි බර. ඒ කියන්නේ ජලයෙන් තොර ස්කන්ධය. වියලි බර. අප්‍රතිවර්ත්‍ය ලෙස. ඒ කියන්නේ ආපහු අඩු නොවන විදියට. වැඩි වෙච්ච එක ආයි අඩු වෙන්න බෑ. අන්න එහෙම වැඩි වෙනවා නම් ඒකට කියනවා පුතේ සෛල වර්ධනය. හැබැයි මේ වර්ධනයේ සීමාවක් තියෙන බවත් මතක තියාගන්න ඕන. ඊළඟට වැදගත්ම මාතෘකාව තමයි මේ පාඩමේ අන්තිමේට තියෙන සෛල විභාජනය. තියෙන සෛලයකින් අලුත් සෛල හටගන්නේ. සෛලය බෙදෙන හැටි. ඔන්න පෙන්නනවා පින්තූරයක්. නව සෛල සෑදෙන පරිදි යම් සෛලයක සිදුවන සෛලීය ද්‍රව්‍ය බෙදීම, එහෙම නැත්නම් බෙදීමේ ක්‍රියාවලිය සෛල විභාජනයයි. දැක්කද? පුතා සෛලයේ ඉස්සෙල්ලම බෙදෙන්නේ න්‍යෂ්ටිය. ඊට පස්සේ තමයි ප්ලාස්මේ විභාජනය වෙන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරා අර න්‍යෂ්ටිය ඇතුලේ තිබිච්ච වර්ණ දේහ පැහැදිලිව පේන්න ගන්නේ. ක්‍රොමැටින් ජාලයෙන් වර්ණ දේහ ලස්සනට පේන්න ගන්නේ ඔය විභාජනයේ ලං වුණාම. අපි දැක්ක ඉස්සෙල්ලත් කිව්වා වර්ණ දේහ තුල ප්‍රවේණික ද්‍රව්‍ය, පරම්පරාගත ද්‍රව්‍ය ලක්ෂණ ගබඩා වෙලා තියෙන බව. අපේ අම්මා තාත්තා අපිට දෙනවා පරම්පරාගත ලක්ෂණ. උදාහරණයක් වශයෙන් අපේ හිස කෙස්වල පැහැය,
අම්මා දෙනවා ඔය පැහැය තාත්තා දෙනවා ඔය පැහැය ඒවා එන්නේ ජානවලින් ඒ ලක්ෂණ දෙක වර්ණ දේහ දෙකක අඩංගු වෙලා තියෙන්නේ මවගෙන් ලැබෙන වර්ණ දේහය පියාගෙන් ලැබෙන වර්ණ දේහය ඒතර වර්ණ දේහ දෙකක් එක ළඟ තියෙනවා එවැනි වර්ණ දේහ දෙකකට අපි කියනවා සමජාත වර්ණ දේහ දැන් මම පුතාට පෙන්වන්න යන්නේ එවැනි සමජාත වර්ණ දේහ පිළිබඳව බලන්න මේ සටහන සමාන ප්‍රවේණික තොරතුරු දරණ වර්ණ දේහ යුගලක් මෙලෙස හැඳින්වේ මින් එක් වර්ණ දේහයක් මවගෙන්ද අනේක පියාගෙන්ද ජනිතයාට උරුම වෙයි පුතාට පේනවාද දැන් මිනිසාගේ වර්ණ දේහ 46ක් තියෙනවා කිව්වට ඒකෙන් 23ක් ඇවිල්ලා තියෙන්නේ පියාගෙන් 23ක් මවගෙන් පුතාට පේනවද ඔය පින්තූරේ ඒ දෙක එකතු වෙලා තමයි පුතේ 46ක් හැදෙන්නේ පැහැදිලිද හොඳයි ඊළඟට මම පුතත් එක්ක කතා කරනවා මේ සෛල විභාජනය අපිට කතා කරන්න තියෙනවනේ කොටස් දෙකකින් එකක් තමයි ඔය වර්ණ දේහ 46 මිනිසාගේ නම් මම මේ කතා කරන්නේ 46 නොඅඩුව ඊළඟ પરම්පරාවට ඊළඟ සෛලවලට ලැබෙන අවස්ථාව 46 විදිහටම ලැබෙනවා ඒකට කියනවා අනූනන විභාජනය එතකොට ඔය 46 23ක් වෙන අවස්ථාවකුත් තියෙනවා ඒකට කියනවා ඌනන විභාජනය බලමු මේ විභාජන දෙක ඔන්න සෛල විභාජනය සිදුවන ප්‍රධාන ක්‍රම දෙකයි එකක් අනූනන විභාජනය ඊළඟ එක ඌනන විභාජනය දැන් අපි ඉස්සෙල්ලා බලමු මේ දෙකේ සම්සන්දනයක් පුතාට පේනවාද පළවෙනි එකේ 2n ඒ කියන්නේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි දෙන්නගෙම ලැබුණු වර්ණ දේහ වර්ණ දේහ හතරක් මේ වෙලාවේ පේනවා මොකද අපිට 46ක් ඕක ඇතුලේ අඳින්න බෑනේ හතරක් ඒ හතරම ඔන්න දැන් පුතාට පේනවාද ඊළඟ සෛලේ මම මේ කතා කරන්නේ අනූනන විභාජනයේ පැත්තේ ඊළඟ සෛලෙත් හතරම තියෙනවා ඒ හතරම තියෙනවා හැබැයි ඒවා දෙකට බෙදෙනවා නේද පුතේ බෙදිලා ඔබට පේනවාද ඒ බෙදුණු වර්ණ දේහ ආයිසරයක් ඊළඟ අවසාන සෛල දෙකටත් අඩුවක් නැතුව හතර ගානෙම යනවා පුතාට පේනවාද දැන් ඔන්න ඔය කතාව මං ඔබට පෙන්නුවොත් මෙන්න මෙතන මේ නිදර්ශකයෙන් දැන් මං පුතාට මේ පෙන්වන්න යන්නේ හොඳින් බලන්නකෝ පුතේ මෙතන පුතාට පේනවා වර්ණ දේහ දෙකක් තියෙනවා දැන් මට මෙතන ගන්න පුළුවන් වර්ණ දේහ දෙකයි ඊට වඩා මේකේ ගත්තොත් අපහැදිලි වෙනවා ඊළඟට මේ මේ සෛල වලට දෙක දෙක ඇවිල්ලා තියෙනවා දැන් මෙතන අනූනනේ මේ පෙන්වන්න පැහැදිලිවම මේ සෛලයේ ගානම මෙතනක් තියෙනවා ඔබට පේන ඇති දැන් කොහොමද මේ දෙකක් නැවත දෙක දෙක ලැබෙන්නේ එහෙනම් මේවා මුලින් දෙගුණ වී තිබිය යුතුයි මම ඒ සඳහා මේ වගේ ඔබට ආදර්ශ සැකැස්මක් ඉදිරිපත් කරනවා පුතාටත් පුළුවන් ඉස්කෝලේ මේ ඉදිරිපත් කිරීම මීටත් වඩා හොඳින් කරන්න මෙන්න මේ විදිහට අර රූප සටහනේ දැක්කා වගේ දැන් පුතාට පේනවාද මේ වර්ණ දේහේ දෙගුණ වෙච්ච හැටි මේ වර්ණ දේහේ දෙගුණ වෙච්ච හැටි බලන්න පුතේ ඒවා නේද මේ වෙන් වෙලා මේ එක රතු පාට වර්ණ දේහයක් මේකටත් ඊළඟ වර්ණ දේහේ මෙතෙන්ට නිල් පාට එකක් මේ පැත්තටත් නිල් පාට එකක් මේ පැත්තට දැන් මේ සිදුවෙන්නේ පුතේ අනූනන විභාජනය කියන එක පුතාට පැහැදිලිද හොඳයි අපි රූප සටහනට යමු ඒ රූප සටහනේ දකුණු පැත්ත බලන්න එතන තියෙනවා ඌනන විභාජනය කියන කොටස එතනදී පුතාට පේනවාද අර මුල්ම සෛලයේ තියෙන 2n සංඛ්‍යාව අගට එනකොට වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩකින් අඩු වෙන ආකාරය පුතාට පේනවාද අන්න එතනදී පුතේ අපි කියනවා ඌනන විභාජනය ඒ ඌනන විභාජනයේ අධියර දෙකයි පුතාට පේනවාද මුලින්ම ඌනනයක් සිද්ධ වෙනවා 2n වර්ණ දේහ සංඛ්‍යාව එනම් වර්ණ දේහ 4 n සංඛ්‍යාවක් බවට ඒ කියන්නේ 4 දෙකෙන් පංගුවකට අඩු වෙලා 2 2 එනවා ඒ තමයි ඌනනය එහි අවසාන පියවර එතෙන් සිට අනූනනෙන් තව පියවරක් ඉස්සරහට යනවා පුතාට පේනවාද දුහිත්‍රු සෛල එනම් ජනිත වූ සෛල හතරක් විදියට එතන සලකනවා එනම් ඌනනේ පියවර දෙකකින් සිද්ධ වෙනවා පළවෙනි ටික ඌනනයක් ලෙසත් ඊළඟ අර්ධය අනුනනයක් ලෙසත් ඕක තමයි උතර පෙන්නන්නේ මේ සටහනිනුත් පොඩි අවබෝධයක් පුතාට ලබා ගන්නට පුළුවන් වෙයි මෙන්න මේ සැකැස්ම දිහා බලන්න මේ තියෙන සාමාන්‍ය සෛලයක් පුතේ පළවෙනිම අවස්ථාවේ ඒකේ ක්‍රොමැටින් විදියට තියෙන වර්ණ දේහ පැහැදිලි නෑ පුතාට පේනවා ඇති මේ අවස්ථාවේ වර්ණ දේහ පැහැදිලි
මේ අවස්ථාවට එනකොට වර්ණ දේහ තවත් පැහැදිලි ඒ වගේම අර දෙකට වෙන් වෙන්න ගන්න අවස්ථාව මේ සෛලයක් විභාජනය වීමේ පියවර ටික පෙන්වන්නේ මේ අවස්ථාවේදී පුතාට පේනවා ඒ වර්ණ දේහ දෙපැත්තට වෙන් වෙන්න සූදානම් දැන් මෙන්න වෙන් වෙලා දෙපැත්තට ගිහින් අවසාන පියවර මෙන්න මෙතෙන්ට එන්න මෙතනදී න්‍යස්ටිය දෙකට බෙදිලා ඔන්න සෛලයේ විභාජනය වෙච්ච අවස්ථාව බොහෝම අලංකාරව පුතාට මේවා හදන්න පුළුවන් පාසලේ මේ පාඩම වෙලාවට හොඳයි පුතේ අපි ඊළඟට එහෙමනම් අනුනන විභාජනය පිළිබඳව සටහන මොකක්ද කියලා බලමු වර්ණ දේ සංඛ්‍යාව නියත වෙනවා අඩු වීමක් නැහැ එසේ යන්න නම් පුතා දන්නවා ඔය දෙකයින් සංඛ්‍යාව නොවෙනස්ව පවත්වා ගත යුතුයි අනුනන විභාජනය කොයි වගේ තැන්වලද යෙදෙන්නේ අපේ දේහ වර්ධනය බහුසෛලිකයන්ගේ ඒ වගේම අලිංගික ප්‍රජනනයක් ක්‍රමයක් ලෙසට තුවාලයක් සුව වෙලා අලුත් සෛල හැදෙනකොට මැරුණු සෛල වෙනුවට නව සෛල හැදෙනකොට ඔන්න අනුනන විභාජනයේ ප්‍රයෝජන දැන් බලමු ඌනන විභාජනය වර්ණ දේහ සංඛ්‍යාව අඩක් වෙනවා කොතනද සිදු වෙන්නේ පැහැදිලිවම ජන්මානු හැදෙනකොට ඇයි වර්ණ දේ සංඛ්‍යාව 46න් 23 බවට පත් වෙන්න එපා ජන්මානුවක් හැදෙනකොට අපි අර මුලින් දැක්කේ ඒ 23නේ එකතු වෙලා ආයි 46ක් වෙන්නේ අන්න පුතේ ඔබට පේනවා ශුක්‍රාණු හා ඩිම්බ කියන ජන්මානු සෛල හැදෙනකොට ඔන්න ඔය ඌනන විභාජනයේ සිදු වෙනවා ඔබට ආයි පෙන්නුවොත් මම අර සංසේචනයේ සිදුවන අවස්ථාව ශුක්‍රාණු හා ඩිම්බේ එකතු වෙලා වර්ණ දේ 46 හැදෙන අවස්ථාව කලිනුත් අපි ওই රූප සරහන දැක්කා ඔන්න දැන් අපේ ජීවිතය ආරම්භ වෙනකොට හැදෙන පළවෙනි යුක්තාණුවට වර්ණ දේහ 46 ලැබෙන්නේ පුතේ අම්මයි තාත්තයි අපිට ලබා දෙන වර්ණ දේහ 23 බැගින් එකතු වෙලා ඒක තමයි සටහනේ පෙන්වන්නේ එහෙමනම් බොහොම ඉක්මනින් මේ පොඩි ප්‍රශ්න ටිකට උත්තර ලියන්න පුළුවන් ද කියලා බලන්න පළවෙනි ප්‍රශ්නය පුතාට අඳුරගන්නලු AB රූප සටහන් වල දෙන සෛල දෙක මොකක්ද කියලා මං හිතන්නේ පුතා ඉතාම පහසුවෙන් අඳුනගනි ඒ ශාක සෛලයක් වන අතර B සත්ව සෛල ඇයි ඔය පුතාට පේනවා සෛල බිත්තිය පේන්නේ නැහැ B එකේ ඒ වගේම පළවෙනි A සෛලයේ තියෙන මධ්‍ය රික්තකයේ පේන්නේ නැහැ B එකේ ඔය දෙකේ වෙනස අඳුරගන්න පුළුවන් දෙවනි ප්‍රශ්නය අර එක මත එක තැබූ පිඟන් සමූහය නේද පුතේ කවුද මේ ගොල්ගි සංකීර්ණ ඌනන විභාජනයේ වැදගත්කමක් බහුසෛලිකීන්ගේ දේහය වර්ධනය වෙන්නේ අනූනනේ අලිංගික ප්‍රජනන ක්‍රමයක් ලෙස ගන්නෙත් අනූනනේ මැරුණු සෛල වෙනුවට නව සෛල සෑදෙන්නේ ඒත් අනූනනේ එහෙනම් අපේ ප්‍රජනන කාර්යවලියේදී ප්‍රභේදන හට ගැනීමට නේද මව සහ පියාගේ ලක්ෂණ එකතු වෙලා අලුත් ජීවීන් හටගන්න අන්න පුතේ ඌනන විභාජනයේ වැදගත්කම කියලා සලකන්නේ ඒක. හතරවෙනි ප්‍රශ්නේ. ජීවි සෛල සතු ඉන්ද්‍රිකා හතරක් දීලා මේවායින් ශාක සෛලවල පමණක් අඩංගු වන්නේ ඉතා පහසුවෙන් ඔබ අඳුනගනි. පිළිතුර 3 ඒ හා සි හරිත ලව හා මධ්‍ය රික්තකේ. අවසාන ප්‍රශ්නය. දර්ශීය සෛලයක් ලෙස හඳුන්වන්නේ පුතේ දර්ශීය අපි කිව්වා ඒ වගේ සෛල ඇත්තටම පවතින්නේ නැහැ ජීව ලෝකේ. ඒවා නිර්මිතයි. අපි හදාගත්ත ඒවා. පිළිතුර අංක 4 සියලු සෛල ඉන්ද්‍රිකා අඩංගු වනසේ නිර්මිත සෛලයකි. හොඳයි එහෙමනම් මේ පහසු පාඩම ඔබ මම හිතනවා වඩාත් හොඳින් තේරුම් ගන්නට ඇති. තවත් පෙළ පොත කියවා තවත් කරුණු එකතු කර ගන්නට බලන්න. එහෙමනම් පුතේ නැවත දවසක ඔබ මුණ ගැසීමේ බලාපොරොත්තු වෙන්න. ඔබෙන් සමු ගන්නවා ඔබ සියලු දෙනාටම ආයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.